සේතුවක් ආධාරයෙන් ලෝහයක ප්‍රතිරෝධි උස්නත්ත සංගුණකේ සෙවීමි පරීක්ෂණය සිදු කරනා කාරය සලකා බලමු. සලම බලමු අපිට මෙසඳ අවසන උපකරන අවස්ථයිම උප නැටවුම සම්බන්ධ කළ තිබෙනවා ඇයටම මගින්ම පෙන්නුම් කළ දෙන්නම් අවසන උපකරන. සාමාන්‍ය පාදි අපිට මීට සේතුව අසයනෝ මේ ඔබ දකින මීද සේතුව වෙන පේනු ඇතුර ඊ අම්මම් ලැකමිලේටරය දකුණ හිසට අපි ප්‍රතුරෝධ පෙට්ටියක් සම්බන්ධ කරගන්න එමත්තන් සම්මත ප්‍රතුරෝධයක් වොදා ගන්න පුුවන් ගැල්ලො නොමීටරේ ගලමි රාරස්සකය එකයි කිලෝම් ප්‍රතිරෝධෙ හා පේනු ඇතුරතිබෙන්ෙන රූටනය සාමාන්‍ය පරිදි ඒ උපකටික එලෙසම පවතින අමතරව අපිට අවශ්‍ය වෙනවා උස්නත්ව සංගනක සෙවීමට අවශ්‍ය කම්බි දඟරය මේගේ කම්බි දංගරයා සාමාන්‍යයෙන් පරිවාරක දන්ඩගේ මැත්තම් පරක්ෂණනාලයක මේ කම්බි දන්ගේ ඔත්තන මේ තිබෙන්නේ සම්බන්ධ කම්බි මේ අපිට මට සති වම්හි දෙසර සම්බන්ධ කරගන්න වන මේ වෙනුවට මංගවෙනත් කම්ි දගරක් මේ ෂාන දදාගෙන තිබෙන ත් මේ වගේමික් තිරෝදදිියයක් වැඩියගගේ කොදාගන්නුසා දිගු කම්බිදංගරයක් ම ස්ථානය දාදගන තිබෙනවා මේ වගේ මේකම් මේ තිබෙන්නේ කම්බිදඟරේ මෙහිදී උස්නත්තය වෙනස් කිරීම අපිට අවසයනෝ ජලතාපකයා මේ තිබෙන්නේ ජලතාපකයා මේ සඳහම විදාගෙන යෙන්නේ ජල තාපකය වෙනුවට පොල්තෙල් පොල්තල් ෝදාගෙන මට වඩාත් වාසිදායක වෙන වැඩි උසනත්ව පරාසිකටිට පාටන් ගන්න ළ සාමාන්‍ය ජල ෝදාගත්ත තැට සෙන්ඩිගෙ සීයදක් විත ර පාට ගන්න පුලන් සෙඩි් ීටවට වැඩි පාට ගන්න නම් අපට පොල්තෙල් වගේ දරවයක් පාවිතක්න සිදුවනු ම මෙහිදී පොල්තල් ෝදාගෙන තිබෙනවා මේ තිබෙන්නේ මන්තය. ඒ එහමත්තම් පොල්තල් කලවීම සඳහා යදාදගන මන්තය ඉට අමතර උසනත්තමානය රත්කිරීම උපකරණ රත්කිරම උපකනෙක හම් එතන කොටස් කීපයක් තියෙනු විබායිධන සාමානය රත්කිරීම උපණන කියලි ූහන් ප්‍රමාණවත්තිවා ඒව වෙනවෙනම ලියන අවශ්‍යතාවයක් නෑ නමුත් අපිට ඕන නං ඒ අපි හඳුනගන්න එක වැදගත්තිනවා දෙෙපාව කම්බි දැල බංසන්දාහකය ආධාර්කය මේකොට ස්්ටික ඔක්කොම වෙනම අපි සපුරගන්න. දැන් මෙම කම්බි දංගරයේතිබෙන්නේ කම්බිදඟරයේ උසනත්ව සංගනය සවීමට වස කම්බිදගරේ සේතය වම්හිදසටත් දකුණහිදස සුපුරුදු පරිදි වෙරතුරෝදධ පේට්ටියත් අපි සම්බන්ධ කරගන්න ස්සලමක් බලන්න වන පරිපත්තය නිරවාධතාවේ පරිපතය හරිදි කළ බලන්න වඕන අපි යම් ප්‍රතිරෝධයක් ප්‍රතුරෝධි පෙට්ටියේ ක්‍රියාත්ම කරවල ඔවු බිසක්ම අමේ ස්ථානය ක්‍රියාත්ම කරව තියෙනවා දැන් පරිපතය සිවිචෝන් කර අපි බලමු සර්පනය තුර සේතුකම්බිය වම් කළෙවරේ තියල බලන්න ගැලමේඩය උත්ක්‍රමණ එක් දෙශාවර සිදුවනු දැන් රූටනය අනනිත් කලවරේ තබම් බලන ගැලම උක්‍රමණය අනිත්්‍ය සාරසිදු එහෙමනම් පරිපත්තේ නිරවදදිය නැවතත් බලන් මෙන්න දකුණු කෙළවර බලන්න උ ක්‍රමණ මෙන්න රටනය වම් කලෙවරේ තබනු ද නොත්‍රමය දසාව පරිපති නිරවදද. දෙන්නි කිව සඳහා සුදුස්ුවගයක් ලබා දෙන්න ඕනේඒ සඳහා සාමාන්‍ය සතුලක්ෂේ සේතු කම්මේ මධ්‍ය සීමයි ලැබෙන පරිදි කිවගයක් අපි ආරම්භි දයෝදාගන්න බලමු මෙම යොදා ඇති ප්‍රතිරෝදෝම් විශ් ප්‍රමාණ වදදකෙද සාමාන්‍ය සතු ලක්ෂේ ේතු කගම මදධ්‍ය සීමය ැෙනන න හොඳ. දළවශයෙන් බල ආසන්න සන්තුලක්ෂේ මේ හරි සෙනම හත්ත ලිය පමණ සීමයි ලැබිලතින. තාම පිනිවරි සන්තුලහන ගෙන අපි බලන්නේ මේ කිව් සඳහා හිදු ප්‍රතිරෝධය සුදුසුවගේ අත්ද කියෙන සන්තුලක්ෂය මධ්‍ය සීමාව අපිට ලැබෙනවන කිව් හොඳයි එ අපි යොදාගත් කිව්වගේ හොඳයි දැන් අපි පාටන්ගන්න ලබන ආකාරය සලකා බලව. මෙහිදී පළමුුවෙන්ම මේ තාපකය උස්නත්තේ මැනගන්නවා මේ උස්නත්තේ මැනගෙන එම උස්නත්තයට අදාළ ලැබෙන සන්තුලන දිග අපිමෙන ගන්නවා. අපි බලමු මේ අවස්ථායිම මේ උස්නත්තමානෙ පෙන්නුම් කර පාටන්කේ බලන්න මෙ මුස්නත්තමානය පෙන්නුම් කරන පාටඨාගේ සනිටස තිහක් එම තිහෙට අදාලව අපි සන්තුනදික ලබාගන්න උත්සාහ කරම් ්‍රීටනය සීතුකම්බිය තැනින්තන තබමින් ගොස් ආසාන සන්තුයෙන් ලබා ගැනීම මේ තියෙන් ආසාන සන්තුන අවස්ථ දෙන්න අපි මෙම සවිචෝන් කර නිවරදි සන්තුන් ලබා ගන බලන්න මේ සීමාව සන්තුරනය තියන්නේ මේ තිබෙෙන සන්තුන් ලක්ෂේ බලන්න මෙම සන්තුනදික ලැබෙන්නේ තිස්නම ඇදසම තිස්නමයඇදසම හයි සටිමිටර්. ඒන්නේ තාපක උනත්ය එම කම්බිදගයට උසනත්තය සැිටන්ස තිහේදී සන්තු නොදික තිස්නමයද සම හතයි.දැන් අපි ජලතපක උසනත්තේ හමත් මේ පොල්තෙල් තාපක උසනත්වය වැඩි කරලා වෙනත් උස්්නත් ඒකෙදී නැවත සන්තය ලබා ගැම එබලමු බන්සන්දාහ කෙමගින් මේ රත් කරන්න දෙල් අපට අවශ්‍ය පරිදි පාල නි කරගන්න පුළුවන් මේනි අවස්ථාවලදී ජලත අපේ සෙමෙන් දක්කිරීම වැදගත්තින මකද අපිට මනින් ඕන කම්බිදංගරයේ උසනත්තේ ත් අපි මනින්නේ මෙද්‍රවය උසනත්වේ ද්‍රවය උසනත්වේ කම්ිදංගර උසනත්වය දෙක සමානවීමට මේ සෙමෙන් දක්කිරීම ඉතා වැදගත්තිෙන ඒ වගේම මන්තයෙන් මැනවින් කලතන්න මන්තයෙන් මැනවින් කලතමින් සෙමෙන් දක්කිරීම සිදු කරන්නවා අපි බලමු ක්‍රමයෙන් දැල් අඩු කල්ල සෙමෙන් රත් කරමු දැවසනත්තමානයේ පාටන්ගේසිනිට අන්සක හතලිය සීමයි තියෙන්නේ එවිට අපි දැල්ල මෙයාකායට ඇතුල් කරමින් නැවතත් ඉවතර ගණමින් මන්තයෙන් මැනවින් කලතමින් හතලියේ ිකේලා කනවරතව පවත්ත ගන්න. දැල්ල දිගටම අපි යොදල තියන්නේ ඇල්ල ඇතුල් කන්න නැවතත් තිලියට ගන්න. ඇතුල් කන්න නැවතත් තිලියට ගන්න. මන්තයෙන් මැනවින් කළතනු. දැම්බලන්නුත් සුනත්තමානය පාඨාක ටිකවේලාව කතලිහි පවතිනු. ප්‍රමාණෝත් පරිදි පැතුනට පස්සේ අපි දැන් සන්තුල නවස්ථාව ලබා ගනමු සුචෝන් කර මෙම සවිචෝක් කර ආසන් සන්තුෙන් ලබා ගැනමු බලනු දෙපසටනෝ මෙහරි ආසන සීමාව දැන් අපි මේ සුවිචෝන් කර නිවරදින්තුතිෙන් ලබා ලබෙන සන්තුලන දිගහතලිහයි දසමමිටතලයි දසමමිට දෙන්න අපි නැවතත් බන්සදාහ කමට ඇතුල් කර දෙ අපි බලාපොෘත්තින සසිඩිටන්ස පනහිදි පාටන්ගේ ලබා ගැනීමට ය මුස්නත්යකෙදි පාටන් ගනු ලබන්නේ නම් එ මුස්නත්වේ බොහෝ වේලාවක් අනවරත පවත්තා ගැනීම වැදගත්තෙන පණහැ සීමා විතයෙන් තමාන සෙඩිටන්ස පනහ පෙන්වූ පමණි අපි පාටන් ගනලබන්නේ. අබිදගගේ රදා ලඋස්සනත්තයට පත්වීමට ටික වෙලාවක් මමුස්සනැත්තිය අනවර්ත කර ගත යුතු. දෙමුස්නත්ය පනනාහටඋඩ ටිකක් වැඩී නැවතත් උසනත්තේ අඩුවන්න හැර අතලිස් නමේට පමණ අඩුනාට පසු නැවතත් රත්කර ආයිමත් අනහා පමණ සීමාවේ පවත්ත ගන්න. දැවසනත්්‍යය හතලෙස් නමේට අඩු නිසා පාටන් ගන්න බලාපොරොත්තනි සිටිටඳ පණහෙදී නැවතත් දැල් ඇතුල් කර ගොඩක් උස්නත්තය වැඩි කරගන්න මැනවින් මන්ත කරවිින් දැල් මෙම අයිම තිවත් කරන්න වන මතත් ඇතුල් කර පණහසීමට ආාවහම ටික වේලාවක් අනවරත පෝතගන්න දැන් උසනත්තමානේ පාටන්ගේසිටිට් අන්ස පණහායි උනත්වය සිනිි් පණහට අදාළ සන්තුනදික අපි ලබා ගන සචන් කර ආසාන සන්තුන් ලබාගෙන මේ ආසන්න සන්තුලනේ මෙම සුවිචෝන් කර නිවරදි සන්තුන් ලබා ගන මේ සීමයි තිබෙන්නේ පලණ සන්තුන දිග හතලස් එකයි දසම පහයි සැටිමිර් හලස් එකයි දෙසම පහයි සැටමිට දැන් අපි උස්නත්වේ සින්ඩිඩන්සක හැටේදී පාතාංක ලබා ගැනීම උත්සාහ කරමු. මේ සඳහා නැවතත් බංසඳහකෙන් තාපගේ රත්කර උස්නත්තය වැඩිකරමු. පෙරපරිදිම මැනවින් මන්තකරමින් සෙමෙන්් රත් කරනවා දැල්ල ඇතුළට දාන නැවතත්ති ලිට ගන්නවා ක්‍රමයෙන් රත්කිරීම සිදු කළ යුතුයි. මෙ ආකාරයට විවිධ උස්නත්තවලදී. අනුරූප සන්තුන දෙගවල් සයාගත් විටට පහතාකාරේ ගණනය කිරීම මගින් දංගරේ ප්‍රතිරෝද ස්සනත්ත සංහුණය සයන පුල අපි බලම්පොඩක් මේ ගණනය කොහොමද සිදුවෙන්න කියලා. අපි හිතමු යමජි තීට උසනත්තයකදී මේ කම්බිදංඟරයේ ප්‍රතිරෝධය ආර්ථීට කෙහිතමු විට වම්හිදසේ ප්‍රතිරෝධය පී පීවෙනුවට තියෙන ආර්ථීට මෙතන කිව් ප්‍රතිරෝධයාගේ අ මේකන විස්්සයි ෝමියෝදාගත්තා ප්‍රතුරෝදධි පට යෝම් විශසයෝදල තියෙනය අපි දැන් අපි හිතම මේ තීට උස්සනත්තයේේදදි ලැබෙන සන්තුල්නදිග එල්ති හිට කියලා මේ තිබෙන සන්තුනදිග තරපිට සන්තුල න අවස්ථද ලියන්න පුළුවන් සතුලන විට පී බදීම සමානයි එ බදරිල් පීවෙනුවට තීට වස්නත්තේදි කම්බිඳංගරය ප්‍රතිරෝධී ආර්ථී බදීම සමා එ සතුනදික තීට උසුනත්තේදදි සතු ගල්තී බදීම සරිල් තී බද පැත්තරගෙනාම මෙතනින්ගෙනවා ආර්ථීට සමානයිකිව වැඩි කිරීම එටීට බෙදීම සරි නල්තී දැන් කිව්වාගේ දන්න නිසා විධ තීට උනත්තුවලද අපි සතුනදිවල් ස්‍රයා ගත්තා මේ සන්තුනති වලල් මෙතේ ාදේශ කරාම විධ උස්සනත්වලද අපට ප්‍රතිරෝධයාගේ හාගන පුළුව නැවත සැරයක් කිවතිීන් වගේ දන්නවා විවිදුෂනත්වවලදී එල්තීටගේ ආදේශ කරාම ආර්ථීට ප්‍රතිරෝධ සායාගන්නකුළ. දැන් අපේ බලාපොරොත්තුව තීට ආර්ථීට සෙවීමනෙවේ ප්‍රතිරෝ දුෂ්නත්ත සංගුණිකෙසයන්. දැන් අපි දන්නවා පම්බිදඟරයේ තීට උස්නත්තේදදි ප්‍රතිරෝධය ආර්ථීට සමානයි ආනෝට්වාර්ය එක දන්න ඇල්පතීට. මේ ඇල්පයනු ප්‍රතිරෝධ ස්නාත සංගුණකේ මෙ වරහ නිවත් කළ විට අපි ලැබෙන ආර්ථීට සමානයි ආනෝට් ඇල්පා තීට පළම මේක වැඩි කර දන ආර්නෝට් කිරෙන්. සිනිෙට් බිඳේදී ප්‍රතිරෝධය නියතයි තීට අපි වෙනස් කර එක්ක්ෂය වගේ මෙටි ඔක්කොම නියතයක් එම්මගේ ආර්ථීට තීට උසනත්යේදී ප්‍රතිරෝධය වයි. වාඇත විචලේ පරාඇත විචල්ල වයිසාමාන මෙස් දන සී ආකාරය තියෙන් දැබි ප්‍රස්ථාරයක් කැන්දතින්තීටඩලින් එක්සෂට ආර්ථීට ඕම්මුලින් වයියක්ෂටකන් මූඩ ලක්ෂේ ධනනුක්‍රමණ දනන්තක් කණ්ඩයත්යෙන ප්‍රස්ථාරයකට ලැබෙන ප්‍රස්්ථාරම වගේ ෝනයක් නිර්මාණය කල්ල අපිට පුලුවන් ප්‍රස්ථාරය අනුක්‍රමණහා ගන්න මේ අනුක්‍රමණය සමානයි ආනෝටැල්පා අනුක්‍රමණය සමානය ආනෝටල්ප ප්‍රස්ථාය අන්තක්කණ්ඩේ මේ ස්ථානික පට ලබාගැන පුළුවන් මේ ප්‍රස්ථාය අන්තක්කණ්ඩේ සමානයි මේ තිබෙන ප්‍රස්ථාරය අන්තක්කන්්ඩේ ස සමානයි ආරනෝට්කිලෙන. දැඟිට පුලන් ප්‍රස්ථාරය අනු්‍රමණය අන්තක් කණ්ඩෙන් බෙදන්න උක්්‍රමණය බේදීමන්තක් කණ්ඩේ සමන ආරනු ටාර්නෝට් කැපිලියනො කැපිලගේ ආම්පිටිතුරු වෙන්න ඇල්ප මේ කම්ි දංගරේ භාවිතා කළ කම්බි දංගරේ ප්‍රතුර දුස්නතු හඟුණික මේ ආකායට අපිට ගණනය කරගන්න හැකියාව ලැබෙන දෙැ අපි බලමු මේ පරීක්ෂණය වැදග තොන තොරතුරුමනවද කෙනෙක මෙම පරීක්ෂණයේදීත් සන්තුලනය සැවීමේදී සේතුකම්බිය දිගේ ්‍රූටනය ඇදගෙනෑම යෝගෙන මේක දගේ රීටනය අදගෙන ෑම යෝගෙන කම්ි සිරීමත් හෙන පුළුවන් එවිට කම්බියකාකාරිභාවට හානි පැමුණෝ ගණනිකරිම් දෝ සහිතයි ඒ වගේම කම්බිය මත දැඩිව තදකිරීමක් සිදුකරන්නේ නෑ රූටනය ස්ථානී විශ්කම්භ වනස්ව නිසා ඒ වගේම සන්තුන ලබාගැනීමේද සාමාන්‍යයෙන් සැෙනමන හතලහත් හැටත් අතර සීමය සන්තු ලැබෙන පරිදි කිව සඳහා සුදුස ප්‍රතිරෝධගයක් දෙන්න ඕන එවිට අපිට ආන්ත දෝෂය නොගනුතු තරමනාකාට සන්තුනදිග තෝරගන්න පුළුවන්. ඊළඟට විශේෂයම මේ පීක්ෂණය වැදගත්වෙන්නේ මේ අපි මනන කම්බි දංගරයේ හම්ි දංඟරයේ උසනත් එනෙ අපි මනි මේ ද්‍රවය උසනත්වය දට ද්‍රව සනත්වය කම්ිදගගේ සනත්වය සමානය වෙනන තාපය සන්නය එනය වෙනටයක් වෙලාව ගත වෙන ඒ සඳහිටට එකක් වෙලාවදෙන් ඕන ඒ වෙලාවදීමට තමයි අපි බන්සන්දාහකමයාකට ඇතුල් කරන නැවතත් එෙලියට ගන්න ඇතුල් කරන නැවතත් එලියට ගනමින් යමුසි වෙලාව ගත කරමින් මේමන්තයෙන් මැනුවෙන් කලතමින් අදාල උසනත්ය එබි පවත්ත ගන්නේ මේ දෙකතර එක මුස්නත්වයට පත්වීමට. අපිට තවදුරට වඩා නිරවද්‍ය පාඨාක බාගෙනනීමට අවසනම් ස්නත්තය වැඩි කරන විට අපි මිනුම් ලාගන වගේ මනැවතත් උස්නත්තේ අඩු කරන වෙලා විදිත් අපට සන්තුලනයක් ලබාගෙන දෙකේ මධ්‍යයන්නේ ගැනීමින් වඩත් නිවරදි මධ්‍යන සන්තුන දෙයක් ලබාගෙන වඩා නිවරදි ගණනි කිරීම සිදුකරන අවස්ථාව උදාගෙන තවද මෙවැනි පරීක්ෂණවලදී ජලය වෙනුවට පොල්තෙල්ලෙදා ගැනීම වාසී තමයි ඩි ස්නත්ත පරාසයකට අපිට පාටංග ලබාගත ැකරීමම් අපි ජලය ෝදාගත්තනම් සනීත් බිඳුව සීතර පරාස පමණ අපිට පාටන් ගැනපුල නමුත් වොල්තලල් තාපාංකය සෙඩ් සයට වඩා වැඩි නිසා සියයට වඩා වැඩි උස්නත්ත පරාස සඳහත් අපිට පාටංග ලබාගැනීමේ හැකිවලබෙන.